මොකද්ද ඔබතුමාගෙන් ගෙන්නලා ඇහුවා? මගෙන් ඇහුවා ඔබ මොනවද ඇත්තටම කිව්වේ කියලා. එතකොට මම එතුමාට සංස්කරණය නොකරපු වීඩියෝ එක පෙන්නුවා. මේක සුමාන දෙහිකට වගේ ඉස්සලා කරපු වීඩියෝවක්. ඉතින් මේකෙන් කෑල්ලක් අරගෙන තමයි ගෝඨාභය මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඒ කෑල්ල අරගෙන සංස්කරණය කරලා අපිට හොරෙන් වැරදි මතයක් සමාජයට යැව්වේ රංජන් මහා සංඝරත්නයේ ලිංගික අපචාර කරයි කියලා හෙඩින් එකක් දාලා. හැමදාම ගරුතර මහා සංඝරත්නයට ගරු කළා සිල්වත් ස්වාමීන් වහන්සේට මම පසඟ පිහිටුවල වඳිනවා. එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කීප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පක්ෂයක් හැටියට මං හිතන අගමැතිතුමා දැනටමත් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයට කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා. මේක බෞද්ධ රටක්, ඒ වගේම බෞද්ධ ජනතාවගේ මුතුන් මල්කඩ වගේ ඉන්න මහා සංඝරත්නයත් අපි ඉස්මුදුනින් පිළිගන්න පිරිසක්. ඒක නිසා උන්වහන්සේලාට කොයිම මොහොතකට හෝ මේ වගේ අපහාසාත්මක හිතරිදීමක් ඇති වුණා නම් ඒ පක්ෂ කෙනෙක් හැටියට මම සමාව ඉල්ලනවා විතරක් නෙමෙයි ඒ කාරණේ සම්බන්ධයෙන් නැවත නැවතත් මම තරයේ හෙලා දකිනවා. බෞද්ධ රටක්, ඒ බෞද්ධ රට අනුකූලව මහා සංඝරත්නයට එල්ල කරන පරතර ප්‍රහාරයක් කියලා අපි දකිනවා. ඒක සාධාරණීකරණය බෑ කිසිසේත්. ඔව් ඒක කියපු ප්‍රකාශයන් අපි පැහැදිලිව දැක්කා. ඒක වැරදි. ඒ නිසා ඒ වැරද්දට අවශ්‍ය කරන දඩුවම අපි ලබා දෙන්නට ඕනේ. අපි විශ්වාස කරනවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ වෙලාවේ එතුමාට දෙන්න පුළුවන් උපරිම දඩුවම සහ අවවාද කරයි කියන කාරණේ ඒ පිළිපදෙමින් මහා සංඝරත්නයේ වැඳ නමස්කාර කරලා සමාව ආයිදී කියන විශ්වාසය දින කරමු. විශේෂයෙන්ම බෞද්ධයන්ට ස්වාමින් වහන්සේලට එරෙහිව කරන මේ ප්‍රකාශ නතර කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කළ යුතුමයි. ඒ නිසා අපි හිතන පක්ෂේ මතය මේක නෙවෙයි. අද විපක්ෂේ කණ්ඩායම මේක පක්ෂේ මතය විදිහට හුවා දක්වලා මේ සංඝරත්නය හා එක්සත් ජාති පක්ෂය අතර තියෙන ලෙංගතුකම බැඳීම වෙනස් කරන්න උත්සාහ කරන නිසා අපි කියනවා රංජන් රාමනායක පෞද්ගලික ප්‍රකාශයක් කිරීම එක්සත් ජාති පක්ෂයේ පක්ෂ මතයට සම්බන්ධ වෙන්නේ නැහැ කියන කාරණා.